සරලත්වයෙන් රටම සවිපල කන්නන අපේම හෙළකුරු. මොහොත කියන එක වැදගත් ඡායාරූපයකදී. ඡායාරූපයට මොහොත ඉතාමත්ම වැදගත් බව ඡායාරූප ශිල්පීන් ප්‍රකාශ කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඔබ දකින්නේ මේ නිශාන් එස් ප්‍රියන්තගේ ඡායාරූපය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මොකක්ද මේ කියන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ එසේමද කියන්න දන්නේ නැහැ කිව්ව කතාව නැති හින්දා ඒ කෙසේ වෙතත් අපි ඡන්දය පවත්වන රාජකාරී රාජ්‍ය පරිපාලන ලේකම් කොමිසමට කැඳවනවා මාර්තු 19ට පෙර උසාවි නියෝගයක් ආවොත් හැරෙන්නට මේ මැතිවරණේ පවත්වන එක කල් දාන්න බෑ කියන එකයි ඊයේ ඔහු ප්‍රකාශ කරේ. අද දවසේ ඒ වාර්තා කළ තිබෙන පුවත්පතේ විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් 5 දෙනාම මේ මාධ්‍ය හමුව සඳහා එකතු වුණා. ඒක විශේෂත්වයක් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ 5 දෙනාම එකතු වෙලා තමයි තීන්දුව తీරන ගත්තේ ගන්නේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා කියන එක තමයි ඔවුන් සඳහන් කර සිටියේ. රාජගිරියේදී තමයි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. ලංකාදීපේ ප්‍රධාන පිටුවත් ඒ වාර්තා කරනවා. අයිති නැති වැඩක් කරලා රාජ්‍ය පරිපාලන ලේකම් මැතිවරණ කොමිසම හමුවට නිදහසට කරුණු විමසනවා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා. එකම පුවත්පත් කිහිපයක උනාට සිරස්තලයේ වාර්තා කරන විදිය සහ උද්ෘතයේ යොදන විදිය අනුව ඒ බරති යබන විදිය ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉස්සල පුවත්පත් දෙක ගලුවොතින් එච්චර බරට කියලා තිබෙන්නේ නැහැ කොමිසමේ සභාපතිවරයා විසින් කැඳවාවි කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා. නමුත් ලංකාදීපමේ යොදන සිරස්තලයත් එක්ක ටිකක් බරක් දෙනවා නිදහසට කරුණු විමසනවා කියලා කොමිසමේ සභාපති කර ප්‍රකාශයද. ඒ කෙසේ වෙතත් මේ යාපු ලිපි ආපහු ඉල්ලා අස්කර ගත්තත් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසනවා කියලා ඒක සඳහන් කරලා තිබෙන්නේ. කොමිෂන් සභාවක හෝ වෙනත් ඕනම ආයතනයක තීරණයක් ගන්න විට විවිධ පැතිවලින් අදහස් සාකච්ඡා කිරීම විය යුතු දෙයක්. නීතිමය ගැටලු මොනවද, සමාජ ගැටලු තියෙනවද, මේවා ප්‍රායෝගිකද, මේවා කතා කරන්න ඕන. ඉතින් කොමිසම මේ තීන්දුව තීරණ ගන්න මේ සියල්ල එකට එකතු වෙලා හමු වෙලා කතා කරලා කියන එක මේ කොමිසමේ සමාජිකයෝ 5 දෙනා ප්‍රකාශ කර සිටියා.